කොහමද හැමදාම මංගත ඇවිල්ලා ඉන්නේ SLE CC එකට. ඉතින් මෙතන මම දැක්කා තියෙනවා එක්සිබිෂන් එකක් නව නිපවුම් කරුවන්ගේ ප්‍රදර්ශනය සහ තරගාවලිය. මට දැනගන්න හම්බුනේ ඉතින් මේක ඕගනයිස් කරන්නේ නම්වෙනි පාරට. අපි පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා බලමු. මම එක්සිබිෂන් හෝල් එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලොකු ක්‍රවුඩ් එකක් නැහැ. ඉතින් මොකද මේ වගේ දේවල් වලට මිනිස්සු පොඩ්ඩක් අපේ ලංකාවේ ඉතින් එච්චර යොමු වෙන අඩුයි. හැබැයි අපි ඒ වුණාට ඒ දක්ෂයන් එක්ක අපි හම්බෙලා කතා කරලා ඒගොල්ලන්ගේ නිර්මාණත් එක්ක අපි හම්බෙමු. ඕගොල්ලෝ ඉස්සල්ලා දැක්ක විදියට ගොඩක් දෙනෙක් ඉතින් මෙතන ඉන්නවා. මට හැමෝ එකම කතා කරන්න අමාරුයි. හැබැයි මං මේ තියෙන විදිහින් මට පොඩ්ඩක් එක දෙයක් ඇහැට ගැටුණා. ප්ලේන් එකක්, මේ ප්ලේන විදියට. ඉතින් අපි ඒක හල්ල දෙන පුංචි මල්ලි කෙනෙක්. අපි ඒ මල්ලිත් එක පොඩ්ඩක් කතා කරලා බලමු. කොහොමද මල්ලි? ඉතින් නම කියන්න ඕන නේද? මම සදීෂ සිතුම් බණ්ඩාර. මල්ලි මල්ලිෂ ශාක්‍ය බණ්ඩාර. මම ඉගෙන ගන්නේ පොළොන්නරුව රෝයල් කෝලේජ් එකේ. මල්ලි පොළොන්නරුව රජරට විද්‍යාලයේ කොම්බ්‍රොඩ. කීය වසරද? මම 10 වසර ඉගෙන ගන්නේ. 10 වසර. ඉතින් මල්ලි මේ වගේ දේවල් හදන්න හිතුනේ ඇයි මේ වගේ ප්ලේන් එක? ප්ලේන් එක දැනට අපි ලොකු පාවිච්චි කරන ප්ලේන් එක හරව ගන්න ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා. ලොකු දුර ප්‍රමාණයක් ගිහලා තමයි ප්ලේන් එක හරව ගන්න ඕනේ. ඒතකොට ඒක විසඳුමක් විදියට තමයි මම මේක හදලා තියෙන්නේ. ඒ කියන්නේ මේක හොබි එකක් විදියට ඕගොල්ලෝ කරන්නේ කොහොමද? හොබි එකක්. ක්‍රියර් තමයි නේ. ඒ කියන්නේ අපේ පුංචි රයිට් සහෝදරයෝ ලංකාවේ. හරි වලි එන අපි හම්බෙමු බොහොම ස්තුතියි. සයිස් එක නම් පොඩි, හැබැයි වැඩ නම් ලොකුයි. එයා හදලා තියෙන්නේ ගඩොල් කපන මැෂින් එකක්. අපි ඊයත් එකක් පොඩ්ඩක් කතා කරලා බලමු. මගේ නම තමයි ටෙන්රුජි රජිත් සේනානායක. ඉතින් මොන ස්කෝල්ද යන්නේ මල්ලි? පුහුල්වල ස්කෝල්. ස්කෝල් කීය වසරද? 7 වසර. හරි අපිට කියන්න ඕන මොකද්ද මේ හදලා තියෙන්නේ? මම හදලා තියෙන්නේ ගඩොල් කපන මැෂින් එකක්. දැන් සාමාන්‍යයෙන් ලංකාවේ ගඩොල් කපන කොට එක සැරේකට කපන්නේ 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. ඒ කපලක් එක තැනක ඉඳලා තවත් තැනකට ගොඩ ගන්න යන ගොඩක් මිනිස් ශ්‍රමය අවශ්‍ය වෙනවා. දැන් මේකෙදි එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ මැෂින් එකේ Tamanta අවශ්‍ය ගඩොල් ප්‍රමාණය කපා ගන්න පුළුවන්. කාලය ඉදිරි වෙනවා. මිනිස් ශ්‍රමය යන්නේ නැහැ. ඔස් ස්ට්‍රැප් එක. ඔස් ස්ට්‍රැප් එක. يعني මීවලන උපකරණ. මොකද මේක හදන්න හිතුනේ? අපේ ගෙදරත් මීයෝ ඉන්නවා. අහහ. අපේ ගෙදර ඉන්න මීයෝ සමහර ඒවා සමහර වෙලාවට කෑම කාලා යනවා එළෙන්නේ. ඉතින් මේකේ එහෙම නැහැ. මී ඇතුළට ගියත් ඇති උන් හැදෙනවා. මේක මැක්සිමයිසින් ඇන් මිනිමයිසින් ඩ්‍රොයින් බෝඩ්. හේටි වෙක්. ඒකම මේකෙන් පොඩි තියෙන දයක් ලොකු කරලා දෙන්නත් පුළුවන්, ලොකු තියෙන දයක් පොඩි කරලා දෙන්නත් පුළුවන්. මොන වගේ දේවල් වලද මේක යූස් කරන්න පුළුවන්? يعني චිත්‍රයක් ලොකු කරගන්න වගේ වැඩත් පුළුවන්. තව මෙන්න මේ තැන් දෙකට බ්ලේඩ් වගේ දේවල් දාලා කපන කැටයම් වගේ දේවල් වලට දාන්න පුළුවන්. එතකොට මොස්ට් රඳින ඒවට ඉදිකිරීම් කර්මාන්තය කරද්දී ලේසි වෙන දෙයක් මේ මල්ලි කරලා තියෙනවා. ඉතින් අපි මල්ලිත් එක පොඩ්ඩක් කතා කරලා බලමු. මල්ලි කියමු වාන්නේ. ඉතින් මල්ලිගේ නම මොකද්ද කියලා? මගේ නම MK හසින් දොහස. ස්කෝලේ පුහුල්වල මධ්‍යම විද්‍යාලයේ මාතර. ඉතින් මොකද්ද ඉතින් මේ හදලා තියෙන්නේ කියලා කියන්න බෑ. නෑ අයියෝ, දැන් මේක ඇත්තට ස්ටිපල් එකට වැලි දාන පොඩි මැෂින් එකක්. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොතින් අපි දැන් සවලෙන් ගන්නෙ ඒක ගොඩක් කරදරයි, ශ්‍රමය වැය වෙනවා, සමහරවිට බිස්නස් පාඩු වෙන්නත් පුළුවන්. ඉතින් ඒකට සොලියුෂන් එකක් තමයි මේ දෙනවා. දැන් දැක්ක මේ අපි සපත්තු වල දාන පොඩි පෑඩ් එකක් වගේ කැල්ලක් තියෙනවා. ඉතින් මම ඒක අහලා බලුවා මොකද්ද කියලා. අපි හැමෝටම යූස්ෆුල් වෙන දෙයක්. මොකද අපි සපත්තු දාද්දී අපේ කකුල් වලට අපි ගොඩක් වෙලා රිදෙනවා. ඒ වගේම දාඩි දානවා. ඒ වගේ දේකට සොලියුෂන් එකක් තමයි තියා තියෙන්නේ. බැක්ටීරියා අපේ අපිට හිතතර විදිහට අපේ ඇඟේ මේ විවිධ සමය රෝග ඇති කරන්න පුළුවන්. ඒක වළක්වන්න පුළුවන් මේ සපත්තු බාටක් රැට් පස්සේ. තෙල් පාවිච්චි කරද්දී තෙල් වලින් ඒ කියන්නේ බැහැර කරන තෙල් තියෙනවානේ. ඒක පාවිච්චි කරලා ඉවරන තෙල්. ඒ තෙල් ආයේ පිරිසුදු කරලා පාවිතා ගන්න පුළුවන් උපකරණයක්. අපි වෙන්නේ අපි ගත්තොත් හොටෙල් එකක එතකොට බේකරි එක නිවසක උනත් ගොඩක් හදන තෙල් බහුල ආහාර. එතකොට ඒ තෙල් බහුල ආහාර කියන උදාහරණයක් හිතේට බඩ කුළුඳු වඩේ, පරිප්පු වඩේ, කුකීස්, කෑම් වගේ දේවල් ගත්තාම ඒගොල්ලෝ කරන්නේ ඒක හැදුවට පස්සේ කඩදාසියක පත්‍ර කුණක දාන්න.
තමයි නිර්මල් කරන්නේ යන්ත්‍රය. හා හා. يعني සාමාන්‍යයෙන් වර්තමානයේ ගොඩක් මිනිස්සු කුරුදුලා තියෙන ගොඩක් බයానක ප්‍රමෝට නිර්මල් කරන්න. ඒ ගොඩක් අවදානම්කාරී වැව්වල කුංකින් බුල්ලු ඉන්නවා. ඒ වගේම තව එක එක ලෙඩ්‍රෝගල් උතුරු වෙනවා. ඉතින් ඒකට විසඳුමක් ලෙස තමයි මම හිතන්නේ. මේක ප්‍රදර්ශන කුටි ඉතින් 200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් හැමෝ එක්කම ගිහලා කතා කරන්න අමාරුයි. මම සිලෙක්ට් කරගෙන يعني තෝරගෙන තමයි ගොඩක් එක්ක කට්ටියත් එක්ක කතා කරේ. ඉතින් මේ පුංචි නංගිලා මල්ල ඇත්තම ගුවොත් එහෙම ගොඩක් දක්ෂ අය. මේ අපේ ලංකාවේ මේ වගේ නව නිපුණ කරෝ ඉන්නවා කියන එක අපේ රට ලොකු සම්පතක්. ඉතින් මේ වගේ දේවල් අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. ඒත් එක්කම යන ගම හිතා වටින දෙයක් මම දැක්කා. මේක නම් හැමෝටම වටින දෙයක්. මේ ජීවිත ආරක්ෂක පාසල් බෑග් එක. විශේෂයෙන්ම තමයි මේකේ අතුල එයා බෑග් එක නිර්මාණය කරලා තියෙන එක. ස්වාමි වගේ ඩිසාස්ටර්ස් වලට කිසි බයක් නැතුව මුහුණ දෙන්න පුළුවන්. මුහුණ දෙන්න පුළුවන්. මේකදී හිතනවා නේද අපේ මේ ස්කෝලේ නම් නංගි ළමයිලා ගොඩක් ඉතින් නේ අයිය ලක්කලා ගීලා ගියේ ගිල්නවා ඉතින් ඒකට සොලියුෂන් එකක් නේ අපේ ඉතින් මේ වීරෝදාර එක සෙබලෙක් කරලා තියෙන නිර්මාණයක් ඉතින් අපි 얘ගෙන පොඩ්ඩක් කතා කරලා බලමු හොඳ නිර්මාණයක් අපේ මේ බීලා එහෙම බයික් වල යන කට්ටියට එහෙම ඔන්න මේ හෙල්මට් එක එහෙම දාගෙන ගියොත් එහෙම කිසි විදිහේ බයික් එක ස්ටාර්ට් වෙන්නේත් නැහැ එතනම තමයි ඉන්නේ වෙන්නේ අපි 얘ක නිර්මාණය කරන ප්‍රධාන හේතුව තමයි අර මේ දිනවල ගත්තම යතුරුපැදි ගත්තම යතුරුපැදි යන තුරු වලින් දිනකට ජීවිත 17ක් 20ක් අතර ප්‍රමාණයක් නැතුව යනවා ඒ නැතුව යන ජීවිත අපිට ඉතුරු කරගන්න තමයි මම මේ නිර්මාණය කිරීමක් කරේ ඒ ජීවිත නැති වෙන්න හේතුව තමයි එක හෙල්මට් එක නැතුව යනවා එහෙම නැත්නම් ඇල්කොහොල් පාවිච්චි කරලා ගිහිල්ලා තමයි යතුරුපැදි යන තුරු බොහෝ දුරට සිද්ධ වෙන්නේ ඉතින් ඒ දේවල්ට විසඳුමක් වශයෙන් තමයි මම හෙල්මට් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ මේ හෙල්මට් එක ඔලුවට දාලා නිවැරදි ක්ලිප් කරොත් තමයි බයිසිකල් ස්ටාර්ට් වෙන්නේ මම ඒ ක්‍රියාවලිය පෙන්වන්නම් කරලා මේ හෙල්මට් එක නිසියාකාර ඔලුවට දාලා මේම ක්ලිප් කරොත් තමයි බයිසිකල් ස්ටාර්ට් කරන්න පුළුවන් වෙන්නේ පාරේ යන වේගයක් දන්නෙත් නැහැ යන මිනිස්සු දන්නෙත් නැහැ වාහන දැන් එයා ඩ්‍රින්ක් එකක් ගන්න ඇවිල්ලා මේ හෙල්මට් එක ඔලුවට දාලා ක්ලිප් කරාට වැඩක් නැහැ මේ යතුරුපැදි ස්ටාර්ට් කරන්න බෑ ඩ්‍රින්ක් එකක් දාලා හෙල්මට් එක ක්ලිප් කරාට වැඩක් නැහැ යතුරුපැදි ස්ටාර්ට් කරන්න බෑ ඒක ඇවිල්ලා ස්ටෑන් ජික්ස් යන්ත්‍රේ මේක දැන් තියෙන්නේ අතින් ගෙනියන හෑන්ඩ් එකට ඊටමතර මේ අපි ස්ටෑන්ඩ් එක හදලා තින්නේ මේකේ පහසුව තියෙන්නේ ප්ලේට් එක ලොකෝම දෙනවා මැෂින් එක කැටිමන් ඉවරලා මැෂින් එක ඔන් කරලා ඉවරලා දැන් මොකද ඔරේගෙන් උඩයට යනවා ඊට පස්සේ අපිට අවශ්‍ය ගැටේම අතින් ඕන විදිහවල අපා ගන්න තියෙනවා අර ඩ්‍රෝන් එකක් ඒ කියන්නේ අපිට සිටියමක් මැප් එකක් හදාගන්න පුළුවන් විදිහේ අපි හදාගත්ත ඩ්‍රෝන් නැත්තම් මේ තියෙන්නේ ඒ කියන්නේ වෙළඳ පොලේ තියෙනවා සෙල්ලම් කරන්න අපි හදන ඩ්‍රෝන්ස් ඉතින් ඒ ඩ්‍රෝන්ස් වල පාර්ට්ස් එකතු කරලා විශේෂයෙන් මේකට GPS මොඩියුල් එකක් සහ කැමරාවක් සම්බන්ධ කරලා ඒක ෆ්ලයි වෙද්දී බදින ෆොටෝ එකට GPS ලොකේෂන් එක දෙන විදිහේ විදිහක් තමයි මේක හදලා තියෙන්නේ ප්‍රමාණයක් ඉන්නේ අපේ මේ පාසල් යන වයස නංගිල මල්ලිලා හරේවා නම් ඇත්තටම හිතා ගන්න බෑ මොකද ඒගොල්ලන්ගේ වයසත් එක්ක ඒගොල්ලෝ කරලා තියෙන දේවල් ඉතින් මේ වගේ දක්ෂයන් අපේ රටේ ඉන්නවා කියලා කිසිම විදිහකට කිසිම තැනකින් කිසිම මාධ්‍යකින්වත් මේ දේවල් එළියට එන්නේ නැහැ. ඉතින් මම හිතනවා ඉතින් මගේ මේ වීඩියෝ එක බලලා ඉවරලත් යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ වගේ ළමයිට ඒ කියන්නේ මේ වගේ දරුවන්ට උදව්වක් දෙන්න. ඉතින් මම හිතනවා මේක ගොඩක් ලොකු උදව්වක් වෙයි අපේ රට ඉස්සරහට යන්න. මොකද අපේ රට තාම දියුණු වෙමින් පවතින රටක්. ඉතින් අපිට තව අවුරුදු 10කින් 15කින්වත් මේ රට දියුණු වෙච්ච රටක් කියලා හිතා ගන්නවත් ඒ කියන්නේ ඒ තත්ත්වයට යන්නවත් මේ වගේ දේවල් වලට අත දුන්නොත් එහෙම ඉතින් ගොඩක් දියුණුවක් වෙයි ඒ කියන්නේ ගොඩක්ම ලේසි වෙයි අපේ රට ඉස්සරහට යන්න. ඒ වගේම ඕගොල්ලෝ දැක්කා අපේ මේ වීරෝදාර ධනවීරයෝ. ඉතින් ඔවුනොත් ගොඩක් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඉතින් මේ දේවල් මේ වගේ ප්‍රදර්ශනයකට විතරක් සීමා නොවි මේ දේවල් අපේ වෙළඳවල වලට ඇවිල්ලා මේ කියන්නේ මේ සම්පතක් වේ කියන අපේ මේ ලොකු උදව්වක් වේ අපේ මේ රට පුංචි රට ඉස්සරහට යන්න. ඉතින් අදට මම එහෙනම් ගිහින් එන්නම්. අමතක කරන්න එපා මගේ channel එක subscribe කරලා
ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මට සපෝට් එක දෙන්න. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකක් හම්බෙමු. එහෙනම් අදට මම ගිහින් එන්න. මම හෂාන් බ්ලොග්ස්.